අයිබෝවන්. ඓශ්චර්යා රායි බච්චන් කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාව ලෙස හඳුන්වන ගැහැණිය. ඇය ලෝක රූ රැජින වුණා. ඇගේ සැමියා ඉතාම ඉහළ පවුලක් කෙනෙක්. ඇයට වඩා වසර 4ක් බාලයි. ඔහු හැම වෙලේම ඇයට කතා කරන්නේ මම හරි වාසනාවන්තයි. ලෝකේ ඉන්න ලස්සනම ගැහැණිය සමීපේ නිදාගන්න අවසර ලැබෙන මිනිහා හැටියට කියලා බොහොම ගරු නම්බු දීලා. මොකද ඒ වාසනාවන්ත වැදගත් උසස් මිනිහට තමන්ට ලැබිච්ච දේ වටිනාකම තේරෙනවා. නමුත් හැමෝම දන්නවා ඊට පෙර ඇය විවාහ වෙන්න හිටපු සල්මන් ඛාන් කියන නළුවා අභිෂේක් වගේ පවුල් පසුබිමක් තිබ්බ කෙනෙක් නෙමේ. හොඳ නමක් ඇති මිනිහෙකුත් නෙමේ. ඓශ්වර්යාට වඩා වසර ගණනක් වැඩිමහල්. ඇය ඔහු ගැන හැමෝටම කියනවා. ඔහුට ආදරේ ලැබිලා නැහැ. නමුත් මම ඔහු වෙනස් කරනවා. ඔහු හරිම හොඳ කෙනෙක් කියලා. ඒ වගේම ඇය මේ සම්බන්ධ නිසා දෙමව්පියන්ගේ හිත රිදවනවා. නමුත් ඒ දුෂ්ටයා ඇයට පෙරලා සංග්‍රහ කරන්නේ පහර දීලා. එතනින් නැවතෙන්නේ නැතුව ඇය අභිෂේක් එක්ක විවාහ වෙන්න කිට්ටුවෙද්දී ඔහු පුවත්පත්වලට කියනවා, අපෝ ඔය අභිෂේක් කරගහන්නේ මම අවුරුදු ගාණක් තියාගෙන හිටපු ගෑණිව. ඒ වගේම මම ඒ දවස්වල ඓශ්වර්යාට පහර දීලා තියෙනවා කියලා. නමුත් අභිෂේක් මේ මෝඩයාගේ මෝඩ වාගාලාප නිසා විවාහය නවත්තන්නේ නැහැ. ඒ තමා වැදගත් මිනිහෙක් විදිහට හැසිරෙන පිළිවෙල සහ නොවැදගත් මිනිහෙක් හැසිරෙන පිළිවෙල. අපි මේක අහපු ගමන් කිව්වේ එකම දෙයයි, He doesn't deserve such a wonderful lady කියලා. ඔව් ඇත්තටම ඓශ්වර්යා ඒ වගේ අමනෙක්ට ගැළපෙන්නේ නැහැ. ජීවිතේ සමහර වෙලාවට අපි කොතරම් අනුකම්පා කළත් අමනයන්ට අපි සුදුසු වෙන්නේ නැහැ. කුඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑනේ. ඒ වගේ අපි සමහර සම්බන්ධකම් වල එලිලා හිටියට ඒ මිනිසුන්ගෙන් ලැබෙන්නේ නරකම නම් නැවත වරක් හිතන්න. ඒ මොකද ඔබ වෙනුවෙන් සුන්දර තව කෙනෙක් සුන්දර අනාගතයක් සූදානමින් ඉන්නවා. ඔබ කරන කැපවීම අගයන්න ඒ දේවල් වල වටිනාකම දන්නා මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. හොඳම දේ තමන් අවප්‍රමාණය කරන මිනිස්සු. සම්බන්ධකම් වලින් පස්සේ නොබලා හැරිලා දුවන එකයි. රොමැන්ටික් සම්බන්ධකම් විතරක් නෙවෙයි හැම සම්බන්ධකෙදීම මේ දේ අදාළ වෙනවා. ඒ වෙලාවට කරන්න ඕනේ ඒ වැනි මිනිසුන් වහකදුරු වගේ දුරෙන්ම දුර කරලා දාන එකයි. එතකොට වාසනාවන්ත ඔබෙන් සැප විඳින පින් කරපු මිනිස්සු ඔබට ලං වෙනවා. අවසානයේ ඐෂ්වර්යා රායි බච්චන් දරුවෝ ලබලා සතුටින් ඉද්දී ඉන්දියාවේ මහා පුරුෂයා අමිතාබ් බච්චන්ගේ ලේලිය වෙද්දී I am so lucky to have the world's most beautiful woman කියද්දී අර සල්මන් ඛාන් විවිධ ගැහැණු එක්ක ජීවත් වුණා. ඒ හැමෝම ඔහුව දාලා ගියා. ඔහු තාමත් තනිකඩයි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබේ ජීවිතයට එකතු කරන්නට ඕන, එකතු කරගන්නට ඕන වටිනා යමක් තියෙනවා නම් අපි ඒ ගැන සතුටු වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් මොනවද හිතෙන්නේ? ඓශ්වර්යා ගැන මොනවද හිතන්නේ? අභිෂේක් බච්චන් ගැන මොනවද හිතන්නේ? එහෙම නැත්නම් සල්මන් ඛාන් ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකත් අපිට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන් හැමෝටම බෙහෙවින්ම ස්තුතියි.